ඇක්ටිව් ෆාමසිටිකල් ඉන්ග්‍රීඩියන්ට්. ඒ කියන්නේ මූලද්‍රව්‍ය. දැන් සමහරක් ඒවා තියෙනවා මේ මූලද්‍රව්‍යට ගෙනල්ලා හරි අපිට ඔක්කොම හදන්න. එතකොට එහෙම එකක් ලංකාවේ නැහැ මේ බොරු කිව්වට. දැන් මම ඒ කාලේ කැබිනට් මණ්ඩලයට දාලා හම්බන්තොට අපි වෙනම ඉඩමක් වෙන කරගත්ත මේ අමුද්‍රව්‍ය හදන්න ලංකාවේ. මේ වැඩේ කරන්න අපි හැදුවා. කවුද නැවැත්තුවේ මේ ආණ්ඩුව? මේ ආණ්ඩුව හැදලා මේ පෞගේ දවස්වල කැබිනට් පත්‍රිකාවක් අලුතෙන් දැම්මා ඒකටම. කැබිනට් පත්‍රය. මම මේ ප්‍රතිපත් සාකච්ඡාවේදී මගේ අපේ ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාව මම පෙන්නුවා. මෙන්න අපි කරපියෝ. දැන් ඒක පාස් වුණෙත් නැහැ. අන්න එතකොට පුළුවන් අමුද්‍රව්‍ය හදලා ගේන. නැත්තම් මම දන්නා ආයුර්වේදතර මොනවා හරි ඔය කටු වැල් තිබ්බොටු ඒවා මේ වගේ ලෑස්ති කරලා කිව්වත් දන්නේ නැහැ 36ක් එයි කියලා. 36ක් තියලා තුනක්වත් නැහැ එකක්වත් නැහැ. මේ 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 වගේ බොරු තමයි ඉතින් එතුමාට දෙනවා එතුමා කියවනවා. හොරණ මිල්ලෑව ප්‍රදේශයේ පිළිකා නායක ඖෂධ විකලාංග උපකරණ සහ සාමාන්‍ය ඖෂධ නිෂ්පාදනාගාරයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන තුනක් ඉදි කිරීම ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රසම්බාධන කටයුතු මේ වෙන විට සිදු කර තියෙනවා. UDA එකෙන් ඉඩමක් අරගෙන ඔය වැඩේ කරන්න කියලා ඖෂධ සංස්ථාව ඉඩම විතරක් අරගෙන තියෙනවා. අඩු ගානේ ඒකේ තියෙන කැලෑව සුද්ධ කළා නැහැ. හැබැයි ජනාධිපතිතුමා සුවම්මැලි සෑය ඉස්සරහා ඉඳගෙන මේ සියලු අසත්‍ය මුසාවාද ඔක්කොම ගහනවා අර චෛත්‍යයත් පිටිපස්සෙන් පෙන්න පෙන්න. මේකේ එකක්වත් නැහැ මේ බොරු නිකන් ඉඩමක් තියෙනවා. එහෙම ඉතින් පෙන්නුවා නම් මම පෙන්නන්නම් කො ලංකාවේ තියෙන සෑහෙන ඉඩම් තියලා ලංකාව උතුරලා ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට බෙල්ජියමට බ්‍රිතාන්‍යයට ජර්මනියට ඔක්කොම මම බෙහෙත් හදනවා කියලා. අර ඉඩම මගේ මේ ඉඩම අරගේ මේ ඉඩම මෙහෙ ඔක කොතර ඒවා කියන්නේ දිනනද අපිට. මේ මේ මොන බොරුද මේවා. එතකොට මෙම සියලුම ව්‍යාපෘති වල අවසාන අරමුණ වන රට තුල දේශීය වශයෙන් ඖෂධ සම්පූර්ණ කර ගැනීමකින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුල ඉදිරි කරගෙන මේ මුළු ප්‍රතිපත්තියම යහපාලන රජයේ යහපාලන ප්‍රතිපත්තිය මතක තියාගන්න. කවුරු අද කොහෙන් කොහෙන් හරි ඇවිල්ලා පොඩි ජොයින්ට් එකක් එකට එක්කහු කරත් මේ ඔක්කොම අපේ රටේ අපිට බැන්න අපි වීසි කරපු මේ රටේ ජනතාවට අපි ලබා දුන්න සහන ඒ රජයේ ඒ විතරක් නෙවෙයි කියනවා මීට අමතරව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අනුබද්ධව මෙරට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ආයතන කීපයකින් දැන්ටමත් ඖෂධ අනි නිෂ්පාදන ආරම්භ කළා. ආරම්භ කළා නෙවෙයි මේ මගේ කාලේ කරපු ඒවා. අපේ ආණ්ඩුව කාලේ අපි හදපු ෆැක්ටරි ඇරෙන්නේ එකක්වත් හදලා නැහැ. ඒකට ඒගොල්ලන්ට දුන්න සහන දැන් අයින් කරලා. ඒ නිසා එක්කෙනෙක් එන්නේ නැහැ මේක හදන්න. එක්කෙනෙක් එන්නේ නැහැ. ඒව නැතුව. ඒ නිසා මම කියනවා එතුමාට විශාල මානසික අර්බුදයක තියෙන්නේ ඇති එතුමාට මේ හතර වටේ තියාගෙන බනිනවා. දැන් ඒ එතුමාමම කියනවා කතාවේ එතුමාව බලයට පත් කරපු කට්ටියත් බනිනවලු. කරුණු දන්නේ නැතුව. දැන් එතුමා බැලුවා මේක මේ එන මහා රැල්ල මූණ දෙන්නේ එකෙක්වත් නැහැ. එකෙක්වත් නැහැ. දැම්ම අලුතෙන්ම අලුත්ම බඩු දෙකක් ඈ මේ මාධ්‍යයට කියලා. ඒ දෙන්නටත් බෑ. දැන් එහෙනම් මමම කරනවා. මරණ සැටි මම පෙන්වෙමි කියලා අර මද්දුම් බණ්ඩාර වගේ ආවා. හරිද? මොකා වුණා හරි මම බෙල්ල දෙන්නම්. මේකට උඹලා එකෙකුටවත් බෑයි කියලා එකහු කරා ඔක්කොම කියපල්ලා කරලා තියෙන වැඩ කිව්වම අරුන් ඔක්කොම පච ටික ඔක්කොම ලියලා එව්වා. හරිද? මේගොල්ලෝ හිතන්නේ නැහැ මෙතන ඉන්න හොඳ ආර්ථික විශේෂඥයෝ මේ මිපත්තේ මාධ්‍යද මේ නීතිය කරපු කට්ටිය අපි සෞඛ්‍ය කළා අපිට තාම මතකයි කරපු වෙච්ච දේවල් රටේ මතක තියාගන්න. ඒකම අපිට හොඳට පේනවා. ඒ තැන ඒ වයි ඉන්න නිලධාරීන් අපිට ඔක්කොම දන්නනවා මේවා. ඒගොල්ලෝ දැඩි කලකිරීමක මේ රට කඩාගෙන වැටෙන වේගය දැකලා ඒ මිනිසුන්ට දරු මල්ලු ඉන්නවා. ඒ මිනිසුත් මේ රටට ආදරය කරනවා අපිට දන්නනවා මේවා ඔක්කොම. ඒකින්ද තමයි මේ ඔක්කොම වාර්තාද ඉදිරිපත් කරේ. ඒ නිසා ජනාධිපතිතුමා ඔය වගේ සිල්ලර වැඩවලින් මේවා මේ එන බෑ. හොඳේ මේක මෝසං වරුසාවේ වරුසාව වගේ ඔබතුමාට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඕකේ ඔරු පදලා බෑ. හොඳේ ඔරුවකට බෑ. ඒ නිසා ඔබතුමා මන් දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. මට කියන්න බෑ මොනවා හරි වහාම කරන්න. ඔබතුමාගේත් බෙල්ල බේරගෙන රටත් බේර ගන්න ඕන නම් ඔය වගේ පැය ගණන් මේ ලෙක්චර් දීලා හරියන්නේ නැහැ. පැත්තකට එලා වාඩි වෙලා හරියට සැලසුම් කරලා මිනිස්සුන්ව ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරන්න. එතරම් අපි කියන්නේ රට වෙනුවෙන්. Breaking Dr. Okay.